ප්‍රමිතියන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත්තෝගේ අග්මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අත්තදංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍යක හෙළිය රම්බුක්කෙල්ල මහතා ඇතුළු සැකකරුවන් 7 දෙනා පෙබරවාරි 29 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. එහිදී සැකකරුවන් 6 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර තිබුණු අතර හිටපු අමාත්‍යක හෙළිය රම්බුක්කෙල්ල අධිකරණයට ඉදිරිපත් කර නොතිබුණි. විවිධ ජනාධිපතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය තීරණය කර ඇති බවට පසුගිය දිනවල මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ඒ මහත්මියගේ කාර්යාලය නිවේදනය කරයි. ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදා හැරීම වලට අදාළව තොරතුරු ලක්ෂ 13ක් ප්‍රධාන පද්ධති යෙදුමින් මකා දමා හෝ වෙනස් කර ඇති බවට KPMG ආයතනය විසින් සිදු කළ වෝහාරික විගණනයේ නඩාවන්නේ වී ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන උගුලක් වීමටත් හැකි බව හිටපු ජනාධිපති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ පවසයි. LNW Daily News at 8 විශේෂාංගයේ ඔස්සේ අද දින පුවත් සාරාංශය නැරඹීම සඳහා රාත්‍රී 8ට අපගේ YouTube නාලිකාව වෙත පැමිණෙන්න.